කරනයි දැන් ඉතින් දැන් ඔය අපි දැන් ඔබවහන්ස මේ සඳහන් කරන අවස්ථාවල් ඔක්කොම ඉතින් ඔය අපි කියන්නේ දැන් මේක මොන වචනෙන් කිව්වත් අපි සංස්කෘතියක් සංකතයක් කරින් ගත්තන් පස්සේ මේකට හරි වැරදි කියන්න පුළුවන් නමුත් මං කියන්නේ අන්තිමට සිද්ධ වෙන්නේ ඔය දාර්ශනික මතයක් ඉදිරි ස්වාමීන් වහන්සේ දැන් ඕ දැන් නිවන සාක්ෂාත් කරගත්ත කෙනෙකුට වෙනු දෙයක් නේද ඔබවහන්ස දැන් එක එක උපමා වලින් විස්තර කරන්නේ එතන ඒක තමයි ඒක ඒක ගැටලුවක් නැහැ. නමුත් මම කර ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන්නේ ඒ පොච්චර කිව්වත් එතෙන්ට යන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. මම කියන සංසිද්ධිය හරහා. අපි ඒක නේ දැනගත යුතු සම්මතය. ඒක සර්. ඔව් ඒක ඒක තමයි මම ඔබට කිව්වේ. දැන් මම මේ කියන්නේ ඔක්කොම උපමා. මේ ඔක්කොම කතන්දර. දැන් මේ කතන්දර වලට ඔබෙන් තමයි මේ මේ ඇත්තටම සැබෑ නිදහස් වීම කියන එක තියෙන්නේ. මම නිදහස් වීම කියන වචනේ මෙතන ගන්නවා. ඉතින් ඒ කතන්දර හැබැයි මෙහෙම එකක් තියෙනවා. කතන්දර ඔබට පාලම. මම මේක කලිනුත් අර 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 උපමාවකින් කියලා තිනවා. දැන් ආච්චි අම්මා කෙනෙක් යාගේ මුණුපුරාට කියන කතාව සුරංගනා කතාව. ආච්චි අම්මට ආච්චි අම්මා පොඩි දරුවාට පණිවිඩයක් දෙන්න ඕනේ නෝ. පොඩි දරුවාට ඒක තේරෙන්නේ නැහැ. දරුවට එකපාරේ කතාව පණිවිඩයේ මෙහෙමයි කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ආච්චි අම්මා කියන්නේ අර පණිවිඩයේ කතාවක ඇතුළට යනවා. ඒක රජකුමාරියෙක් ගෙනල්ලා, අශ්වයෙක් ගෙනල්ලා, රාජකුමාරිකාවක් ගෙනල්ලා ඒ ඔක්කොම ගෙනල්ලා මේ ආච්චි අම්මාර ලස්සන කතාවක් ගොඩනගලා ඒ කතාව ඇතුළේ අර පණිවිඩය ඇතුළේ හංගලා දෙනවා. මොකද අර දරුවට අර පණිවිඩය කිව්වට තේරෙන්නේ නැහැ. අනේ ඒ වගේ තමයි මේ ගන්න ඔක්කොම උපමා මේ කතා මේ බණ ඔක්කොම මේ ඒ ඔක්කොම එතන දර්ශනය අයිති වෙන්නේ එතනට. ඒ අර දර්ශනය ඇතුලේ ඉර වෙනකොට දැන් මෙහෙම හිතුවොත් දැන් සමහරට අර පොඩි ළමයා අර ආච්චි අම්මා කියපු කතාව ඇතුලේ හංගලා තිබ්බ පණිවිඩේ පොඩි ළමයා තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි ළමයා නැත්නම් අර පොඩි ළමයා අර ආච්චි අම්මා කියපු අර කතාව තෝරගන්නත් පුළුවන්. මේ පණිවිඩය තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර පොඩි ළමයා අර කවද හරි අර රාජකුමාරයා අශ්වය පිටේ නැගලා මාව හම්බෙන්නේ මම කවද හරි රජකුමාරයා වෙනවා කියලා වගේ අර අර කතාවේ තියෙන මේක ඇතුළේ හිර වෙන්නත් පුළුවන්. ඉතින් දර්ශනය කියන්නේ හරියට ඒ වගේ එකක්. ඉතින් දැන් අපි මේ විදිහට ඒවා පැහැදිලි කරලා තියෙනවා. ඒවා තහඬ ඒවත් ඔක්කොම කලින් දාලා තියෙනවා. එක එක විදියට පස්සේ මොකද්ද, පස්ස සමුදේ මොකද්ද, ඔය එක එක විදියට එක එක උපමා වලින් පැහැදිලි කරලා තියෙනවා. ඒවා ඔබට උපකාරී වෙනවා. නැතුව නෙමෙයි. ඉතින් එතකොට ඒක පාලමක් කරගන්නවා මිසක් ඒ පාලම උඩ හිටියයි කියලා මුකුත් දෙන්නේ නැහැ. ඒක ඊතර වීමට පාලමක් විතරයි ඒ ඔක්කොම දේශයන්. ඉතින් දැන් මම ගිය සතියෙත් මම කිව්වා වගේ මේ හැම එකකෙදීම මම ඔබට දෙන්නේ කණ්ණාඩියක් දෙන්නේ. ඒ කියන්නේ ඔබට කණ්ණාඩියක් දෙනවා කියන්නේ ඔබට ඔබව දැක ගැනීම සඳහා. ඔබට ඔබේ ස්වභාවය දැක ගැනීම සඳහා. දැන් කෙනෙකුට තමන්ගේ මූණ බලා ගන්න ඕන නම් ඔබට ඕනේ වෙනවා කණ්ණාඩියක්. ඔවර දර්පණයක් ඉස්සරහට ගියාට පස්සේ තමයි ඌට ඒක තමන්ගේ ගමන්ගේ ප්‍රතිබිම්බය බලාගන්න. කෙනෙකුට තමන්ගේ ස්වභාවය. තමන් නැත්තම් මේ ඔබට ආයේ මේ ලෝකය කියලා ඔබ දකින්නේ තායි තමන්ම තමයි. ඒක ස්වභාවය ඔබට දකින්න හම්බෙන්නේ. ඒ ස්වභාවය දකින්න අවශ්‍ය වෙන මේ දර්පණය තමයි මම ඔබට මේ සකස් කරලා දෙන්නේ. හැබැයි දර්පණය මුකුත් නැහැ. දැකීම තියෙන ඔබ තුළ. ඒ කියන්නේ ඔබ එක තැනකදී ඔබ ආපස්සට හැරිලා තමන්වම ගවේෂණය කරන්න පටන් ගත්තා නම් තමන්ව පරීක්ෂණය කරන්න පටන් ගත්තා නම් ඒක තමයි ආර්ය පරීක්ෂණය. මේ තමන්වම පරීක්ෂණය කරන්න ගත්තා නම් අන්න එතනදී තමයි මේ ඔක්කොම තියෙන. දැන් අපි දැන් මෙන්න මෙහෙම ගනුකෝ. අපි දැන් මේ අහලා තියෙන මේ සාහිත්‍ය කතා වලින් අහලා තියෙන මේ දැන් බ්‍රාහ්මයේ අපි අහලා තියෙන ඔය මේ ලලිත විස්තරය කියන පොත හරහානේ අපි මේ බුද්ධ චරිතය කියන එක හදාගෙන තියෙන්නේ. මේක හරහා අර එක එක වෙච්ච ලොකුම හානියකුත් වුණා.
ඒ වෙච්ච ලොකුම හානි තමයි බුදුහාඳුරෝ මහා අසාමාන්‍ය පුද්ගලයෙක් බව. අපි දැන් මම මේ සම්මුතිය ඇතුලේ කියන්නේ, දැන් මේ සම්මුතිය ඇතුලේ අර ඩේයින් මහසින් ඇදිච්ච සාමාන්‍ය මිනිස්සෙකුට වඩා මේ මහා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් කරනවා. එතකොට මේ මහා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් කරපු වෙලේ සිටම ලොකු හානියකුත් සිද්ධ වුණා. ඒකට මතක තියාගන්න, එතන අසාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා අතිසේ සාමාන්‍ය පුද්ගලයෙක් අසාමාන්‍ය තේරුම් ගැනීමක් කර ගැනීම තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක ඔබ හැමෝටම ඒ තේරුම් ගැනීම කරගන්න පුළුවන්. දැන් එතනදී උනේ අර ඇත්තටම තමන්ගේම මනසට රැවටෙන ආකාරය අවබෝධ කරගත්තා. එච්චරයි. තමන්ගේ මනස අවබෝධ කරගත්තා, තමන්ව අවබෝධ කරගත්තා. ඉතින් ඒකට ඔහු මේ සිද්ධාර්ථ කුමාරයා කලේ තමන්වම ගවේෂණය කිරීම, තමන්ම පරීක්ෂණය කිරීම. ඉතින් ඒක ඒක ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩක්. ඒක අසාමාන්‍ය වැඩක් නෙමෙයි. ඔබ අර අර ඇහිලා තියෙන සාහිත්‍ය කතා ටික, අර එක එක පොත්වල තියෙන පරම්පරා කතා වලින් මේ මහා අසාමාන්‍ය පුද්ගලෙක් අහසින් යන මහා විශේෂ පුද්ගලෙක්. එතකොට ඔබ අර විශේෂ කතා ටික තමයි ඔබ රහස්භාවයේ හරි මේ ඔක්කොම කියලා ඔබ මේ හදාගෙන ඉන්න කතා ටික. ඒ ඔක්කොම කතා ටික පැත්තකින් තියලා, ඒ කතා ටික ඔක්කොම පැත්තකින් තියලා ඔබ දැක්කොත, ඔබ පැහැදිලි කරගත්තොත්, ඒ කතා ටික ඔක්කොම අයින් කරලා ඔබ පැහැදිලි කරගත්තොත්, ඔබ ඇතුලේ තියෙන අර ඇතුලේ තියෙන අර සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා වෙන්න පුළුවන් තැන ඔබ දකිනවා. ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා වෙන්න පුළුවන් අසාමාන්‍ය තැන. ඒ අසාමාන්‍ය තැන තමයි අර තමන්ම තෝරාගෙන, තමන්ගේ ඇතුළාන්තය අවබෝධ කරගෙන. ඒකේ අර මේ හැම මොහොතකදීම එන රැවටීම අඳුනාගෙන, තමන්ට කෙවෙන්නව තමන්ට කියන රැවටීම අඳුනා. ඒ රැවටීම අඳුනා ගැනීම ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. ඒක මහා සාමාන්‍ය වැඩක් නෙමෙයි. ඒක 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 අතිශය විශේෂ පාතිහාරයකුත් නෙමෙයි. ඒක පාතිහාරයක් වෙලා තියෙන්නේ ඔබ පාතිහාරය බලාපොරොත්තු වෙන නිසා. ඔබ හිතනවා මේ නිර්වාණය කියනවා ඔබ හදාගෙන තියෙන නිර්වාණය කියලා ඔබ හදාගෙන තියෙන අර ලොකු ප්‍රතිරූපය ඔබට නිර්වාණය වහනවා ඇත්ත කිව්වා. නිර්වාණය කියලා ඔබ හදාගෙන ඉන්න මහ ලොකු, ඒ කියන පරම්පරා කතා, පොතේ පතේ කතා, මේ දැනුම හරහා ඔබට අර ගොඩනැගිලා තියෙන අර නිර්වාණය කියන මහා ප්‍රතිරූපය ඔබට නිර්වාණ. මේකදී අර මූලපරියහ සූත්‍රයේ ලස්සට මේක විස්තර කරලා තියෙනවා. ඔබට අර නිර්වාණය මඤ්ඤණා කරන ඉතින් නිර්වාණය කියලා අර හදාගෙන තියෙන මහා ප්‍රතිරූපය හරහා ඔයන නිර්වාණයක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන මුලාව ඔබ දකිනකොට ඔබට ඔබ නිවීමටපත් වෙනවා. ඒකේ තියෙන සංකීර්ණත්වය, ඒකේ තියෙන බොරුව, ඒකේ තියෙන මවාපෑම, එතකොට ඔබ ආයේ නිර්වාණය කියලා දකින්නේ තේම ඒ මවාපෑමේ මායාවටම තමයි ඔබ ආයේ හවුගෙලා තියෙන්නේ. ඉතින් ඒක දකිනකොට ඔබ එනවා. ඉතින් එතමුදී දැන් මේ සාකච්ඡාව ඔබට ප්‍රයෝගී වෙනවා. එතකොට අර සාකච්ඡාව තුළින් ඔබට අර දර්පණයක් හදලා දෙනවා. ඔබට නැවතත් ඔබවම දකින්න. හැබැයි දැන් ඒක දකින්න ඕනේ ඔබ, මට මුකුත් කරන්න බෑ ඒකට. මං ඔබට දෙන්නේ මඟ පෙන්වීම විතරයි. එච්චරයි. පරේෂණයේ ඇත්තම තියෙන්නේ ඔබ තුළින්මයි, ඔබලා ඇතුළත්. හොඳයි.